මම ඇත්තටම වැඩි කාලයක් ගන්නෑ මේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව රනිල්ගේ මේ ප්‍රතිපත්ති රාමුව ගැන කතා කරන්න. කෝ මට කලින් කතා කරපු අපේ සහෝදරවරුන් කිව්ව විදියට මේකේ අන්තර්ගතය ඉතාමත්ම භයානකයි. ඒක පැහැදිලි. සහ අපි මේ ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ලොකු විස්තරයක්, ලොකු තර්කයක් තවදුරටත් ගොඩනගන්න අවශ්‍ය නැහැ. මේ වේදිකාවේ මට පෙර කතා කරපු සියලු දෙනාම මේකේ තියෙන දුර්වලතා මොනවද කියන එක ඉතාමත්ම පැහැදිලිවම කිව්වා. ඒ කිව්ව පරිදි අපි දකින විදියට මේක නිදහස් අධ්‍යාපනයටත් අධ්‍යාපනයට බාර වෙලා තියෙන ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ඒ ලැබිලා තියෙන ඒ වගකීමටත් එන්න පුළුවන් ප්‍රබලම තර්ජනය එල්ල වෙන ප්‍රතිපත්ති රාමුවක් කියන එක මම හිතන්නේ කාටවත් විවාදයක් නැහැ. ඉතින් ඒ නිසා අර ටෙම්පරරි හැකින් ජනාධිපති වෙලා ඉන්න, තව මාස කීපයකින් ගෙදර යන්න ඉන්න කිසිම ජනවරමක් නැති ජනාධිපති කෙනෙක්ට මේ විදියට අපේ අධ්‍යාපන ක්‍රමයට ප්‍රබල හානියක්, ප්‍රබල වෙනසක් කරන්න කිසිම අයිතියක් නැහැ. ඒක ඔහු තේරුම් ගත යුතුයි. තේරුම් ගත නැත්තත් ඒත් කමක් නැහැ. මොකෝ ඉදිරි මාස හතරහමාර තුර මේක ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. අපේ ආණ්ඩුවක් යටතේ කොහොමටත් මේක අදාළ කුණුබක්කියට යන නිසා. ඉතින් ඒ නිසා ඒක ගැන වැඩිදුරටත් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙතන මම අවස්ථාවක් කරගන්නවා. මේ පළවෙනි අවස්ථාව නෙවෙයි මෙවැනි යෝජනා, මෙවැනි ප්‍රතිපත්ති දැන් නිතර සංවාදයට එනවා. මීට පෙරත් විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සභාපතිකම යටතේ පාර්ලිමේන්තු කමිටුවකින් යෝජනාවලියක් උසස් අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ආවා. ඒ වගේම නිතර මේ අධ්‍යාපනය පරිවර්තනය කිරීමට, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රතිපත්ති ඉදිරිපත් වෙනවා. සහ ඒ පිළිබඳ සංවාද සමාජගත වෙලා තියෙනවා. ඒ සංවාද තුළ අපි දකිනවා යම්කිසි සමානකමක්. විජේදාස රාජපක්ෂ සභාපතිකම දරපු ඒ කමිටුවේ මමත් සාමාජිකයෙක් වුණා. මම විතරයි ඒ වාර්තාවට විරුද්ධ වුණේ. මම ඒ වාර්තාව අනුමත කරේ නැහැ. ඒකෙත් අඩු වැඩි වශයෙන් තියෙන්නේ මේ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රතිපත්ති රාමුවේම කොටස් සහ අදහස්. එතකොට ජාතික ජන බලවේගය හැටියට අපිට අවශ්‍ය වෙනවා අපි අධ්‍යාපනය පිළිබඳ ඉතාමත්ම බැරෑරුම් ලෙස හිතන දේශපාලන ව්‍යාපාරයක්. අධ්‍යාපනය ලංකාවට අවශ්‍ය ඒ අධ්‍යාපනය තුළ ඇතිකළ යුතු පරිවර්තනය කිරීම අපිට අපේ ප්‍රමුඛතාවයක්. අපේ ප්‍රතිපත්ති වලින් අධ්‍යාපනයට අපි දීලා තියෙන තැන සහ අපේ අපි අධ්‍යාපනය වෙනුවෙන් කරන මැදිහත්වීමට අපි ව්‍යාපාරයක් හැටියට අපි ඉහළම ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. අපි දකින විදියට රටේ අධ්‍යාපන ක්‍රමය හදන එකත්, අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීම අපේ මූලික කාර්යයක්, මූලික වගකීමක් හැටියට අපි බාර ගන්නවා. ඉතින් එම නිසා මම මේ අවස්ථාව භාවිතා කරගන්නේ ඇත්ත වශයෙන්ම කුණුබක්කියට යන්න નિયમિત ප්‍රතිපත්ති රාමුවක් ගැන කතා කරන්න නෙවෙයි, ජාතික ජන බලවේගයේ අධ්‍යාපනය පිළිබඳ අපේ යෝජනා පිළිබඳවත්, අපේ යම්කිසි ඒ දර්ශනය පිළිබඳත් අදහසක් ඔබ ඉදිරියට තබන්න. අපි දකින විදියට අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදනකොට, අධ්‍යාපනය වෙනස් කරන්න යනකොට ඇසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ මොකටද? දැන් අපි දකින විදියට මේ එක ප්‍රතිපත්තියක් තුලවත්
මේ සිද්ධ වෙන එක සාකච්ඡාවක් තුලවත් හරියට උත්තර දෙන්නේ නැති ප්‍රශ්නේ තමයි අඩුපතරමේ ඒ අය දකින විදියට අධ්‍යාපනය අවශ්‍ය වෙන්නේ ඇයි? දොර අපි ජාතික ජනබල වේගය හැටියට අධ්‍යාපනයට දකින්න පුළුල් කාර්යභාරයක්. ඔබ දන්නවා අපේ ව්‍යාපාරය අද මේ දේශපාලන ගමනේ ඉන්නේ හුදෙක් සරල ආණ්ඩුව මාරු කරන්න විතරක් නෙවෙයි. මේ රටට අලුත් ආරම්භයක් ලබා දෙන්න. පුනරුද යුගයක්, නව පුනරුද යුගයක් ආරම්භ කිරීමට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් තමයි අපි දේශපාලනේ යෙදිලා ඉන්නේ. අපි ආණ්ඩුවක් හදන්න උත්සාහ කරන්නේ අන්න ඒ අරමුණත් එක්ක. මේ සමාජය තුළ ප්‍රබල පරිවර්තනයක් ඇති කිරීම සඳහා. එතකොට ඒ පරිවර්තනය කිරීමට නම් අපි විශ්වාස කරන දෙයක් තමයි අපේ රටේ පුරවැසියන්, අපේ මානව සම්පත අපි දියුණුම තැනකට ගත යුතුයි. ඒ දියුණු මානව සම්පතත් එක්ක තමයි අපිට ඒ අවශ්‍ය පුනරුද යුගය මේ රටට ගේන්න පුළුවන් වෙන්නේ. මේ රටට අවශ්‍ය වන ඒ බැරෑරුම් පරිවර්තනය කරන්න නම් ඉතාමත්ම ශිෂ්ට සම්පන්න දියුණු මානව සම්පතක් මේ රටට අවශ්‍යයි. එතකොට ඒ දියුණු මානව සම්පත බිහි කරන්න නම් විදි ඒකට සරිලන ඒ මානව සම්පත බිහි කරන්න පුළුවන් වන විධිමත් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ පුනරුදයට අවශ්‍ය, අන්න ඒ සමාජ පරිවර්තනයට අවශ්‍ය වන මානව සම්පත බිහි කිරීම වෙනුවෙන් තමයි අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්නේ. එතකොට එතන යම් කෙනෙක්ට අහන්න පුළුවන්, අපි එහෙමනම් ඒ ශිෂ්ට සම්පන්න දියුණු සමාජයක් කියලා දකින්නේ මොකද්ද? ඒ සමාජය මොන වගේ සමාජයක් විය යුතුද? කාට හරි කියන්න පුළුවන් ඒක දියුණුව, ශිෂ්ට සම්පන්න බව විවිධ විදියට අර්ථකථනය කරන්න පුළුවන්. අපි ඒක අර්ථකථනය කරන්නේ එවැනි සමාජයක් අද ලෝකය තුළට අවශ්‍ය වන සමාජයක් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, සමානාත්මතාවය පිළිගන්න, සමාජ සාධාරණත්වය අගයන, සාමූහිකත්වය වෙනුවෙන් සංවිධානය වෙන්න පුළුවන්, පුද්ගලික අනන්‍යතාවය සහ විවිධත්වය, අපි අතර තියෙන විවිධත්වය බාරගන්න, පරිසරයට ආදරය කරන, අලුත් දැනුම හොයා යන, අලුත් නිර්මාණ බිහි කරන, ශක්තිමත් ආර්ථිකයක් තියෙන සමාජයක් තමයි අපි දකින විදියට ශිෂ්ට සම්පන්න දියුණු සමාජයක් කියන්නේ. එතකොට එක පැත්තකින් විතරක් දියුණු එකක් නෙවෙයි. යම්කිසි එක දිශාවකට විතරක් යන සමාජයක් නෙවෙයි. නමුත් ඒ සමාජය තුළ අපි දකින විදියට ඒ මානව සම්පත තුළ තියෙන සම්බන්ධතා, සමාජයක් හැටියට අපි එකිනෙකා එක්ක සහයෝගයෙන් වැඩ කරන විදිය, සමාජයක් හැටියට අපි තුළ තියෙන ආරක්ෂිතභාවය, සමාජය සහ ඒ දේශපාලන අධිකාරිය අතර තියෙන විශ්වාසනීය භාවය, සමාජයේ විවිධ ජන කොටස් අතර තියෙන විශ්වාසනීය භාවය, මේ සියල්ලම තහවුරු කරන සමාජයක් තමයි අපි දියුණු සමාජයක්, ශිෂ්ට සම්පන්න සමාජයක් කියලා දකින්නේ. එතකොට අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මෙන්න මේ ගුණාංග, මේ වටිනාකම් සහ ආකල්ප සහ කුශලතා තියෙන ඒ සමාජ ඒක ප්‍රවර්ධනය කරන්න පුළුවන් ඒක ඒ හැකියාවන් ඒ ආකල්ප තියෙන මානව සම්පතක් බිහි කිරීම වෙනුවෙන් අර මම කලින් කිව්ව විදියට අපි දකින විදියට ඒක කළ හැකි ප්‍රධානම සමාජ ආයතනයක් තමයි අධ්‍යාපන ක්‍රමය, විධිමත් අධ්‍යාපනය තුළින්. ඉතින් ඒ නිසා තමයි අපිට මේ අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රමුඛතාවයක් වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්ති අපේ ජාතික ජනබල වේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි මෙච්චර බරක් දාන්නෙත් අන්න ඒ හේතුව නිසා.
එතන අපි පිළිගන්නවා අධ්‍යාපනය තුලින් විතරක් නෙවෙයි මේ පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ, මේ මානව සම්පත බිහි වෙන වෙන සමාජ ආයතන තියෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධාන සමාජ ආයතන අද ලෝකයේ තුල විධිමත් අධ්‍යාපන ක්‍රමය. ඉතින් අන්න ඒ නිසා අපි අනිත් දේශපාලන ප්‍රක්ෂ වලින් සහ මේ වෙනස් වෙන්නේ දැනට ඉදිරිපත් වෙලා තියෙන මේ විවිධ අධ්‍යාපන ප්‍රතිපත්ති වලින් අපි වෙනස් වෙන්නේ අන්න ඒ පදනම තුල ඉඳගෙන තමයි අපි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න මැදිහත් වෙන්නේ. ඒ නිසා අපි දකින විදියට විධිමත් අධ්‍යාපන ක්‍රමයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ රජය. ඒක ගැන අපි ඉතාමත්ම ප්‍රබලව අපි ඒක අනුමත කරන දෙයක්, අධ්‍යාපනයට රජය වගකිව යුතුයි. එතකොට රජය වගකිව යුත්තේ කොහොමද? රජය වග කියනවා නම් ඒ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාවලියේ ප්‍රධාන වගකීම රජය ගත යුතුයි. සැලසුමක් හැතිබිය යුතුයි. අධ්‍යාපනයේ අරමුණු පැහැදිලිව තිබිය යුතුයි. සියලුම පුරවැසියන්ට අධ්‍යාපනය ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමේ වගකීම රජයට පැවරිලා තියෙනවා. ඒ කියන්නේ කිසිම පුරවැසියෙක්ට අධ්‍යාපනය මග ඇරෙන්නේ නැති වෙන්න අධ්‍යාපනය ලබා දීමේ වගකීම රජය බාරගත යුතුයි. අධ්‍යාපනය පුරවැසියටත් අධ්‍යාපනය පුරවැසියට අද විශේෂයෙන් අපි දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය දරුවටත් ගුරුවරුන්ටත් පවුලටත් බරක් වෙලා තියෙන්නේ. එය බරක් නොවීමට රජය වගකිව යුතුයි. එතකොට අපෙන් බොහෝ වෙලාවට අපි මේ ස්ථාවරය කියනකොට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි, එතකොට මොකද්ද පුද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන්නේ? පුද්ගලික අධ්‍යාපනයට තැනක් නැද්ද? මම මේකට උත්තරයක් හැටියට උත්තරයක් දෙන්න නම් මම හිතනවා පුද්ගලික අධ්‍යාපනය ගැනත් පොඩි ඓතිහාසිකවත් අපි චුට්ටක් ඒ ඉතිහාසයට ගිහිල්ලත් බලන්න ඕනේ. අපි යටත් විජිතයක් යටත් අපේ යටත් විජිත කාලය තුළ අපි රටත් ඒ යටත් විජිත යුගයේ ඉන්නකොට එතකොටත් ඔබ දන්නවා රජයේ මැදිහත් වීමක් තිබ්බේ නැහැ. අධ්‍යාපන ක්ෂේත්‍රයට ලොකු මැදිහත් වීමක් තිබ්බේ නැහැ. එතකොට අධ්‍යාපනය බොහෝ දුරට සිද්ධ වුණේ ආගමික ආයතන හරහා. පන්සල්වල ඉගැන්වුවා, ඒ වගේම හැම යටත් විජිත යුගයක් තුනම පෘතුගීසි, බ්‍රිතාන්‍ය, විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යුගයේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දුන්නා මේ රටට. ඒව පුද්ගලික ආයතන. එතකොට යම් යුගයක බ්‍රිතාන්‍ය යුගයේදී අධ්‍යාපනයේ අවශ්‍යතාවය, විධිමත් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි කියන එක බ්‍රිතාන්‍ය පාලකයනුත් පිළිගන්නකොට ඔවුන් රජයක් හැටියටත් මැදිහත් වෙන්න පටන් ගත්තත් ඒ පුද්ගලික අධ්‍යාපනය මිෂන විශේෂයෙන්ම ආගමික සංස්ථා හරහා අපේ රටේ පැවතුණු අතීතයක් ඉතිහාසයක් අපිට තියෙනවා. ඊට පස්සේ යුගයක තමයි විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය කියන ඒ සංවාදය හරහා රජයේ මැදිහත් වීම වැඩි වෙන්නේ. මොකද නිදහස් අධ්‍යාපන කන්නංගර ප්‍රතිසංස්කරණ හරහා රජය අධ්‍යාපනයට මැදිහත් විය යුතුයි කියන එක, රජයට අධ්‍යාපනයට මූලික වගකීමක් තියෙනවා කියන ඒ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇත්තටම ස්ථාපිත වෙන්නේ කන්නංගර ප්‍රතිසංස්කරණ හරහා. එතකොටත් යම් විදියකට විශේෂයෙන්ම පාසල් මට්ටමේ පුද්ගලික පාසල් කීපයක් ඉතුරු වුණා. නමුත් රජය විශාල වගකීමක් අධ්‍යාපනයට දරපු නිසා ඒක එච්චර මතු වුණේ නැහැ. නමුත් 1977 පස්සේ සිද්ධ වෙන්නේ රජය ක්‍රමානුකූලව අධ්‍යාපනයෙන් අයින් වෙනවා. අධ්‍යාපනයෙන් අයින් වීමත් එක්කම අධ්‍යාපනයෙන් අයින් වුණාට අධ්‍යාපනයට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවා.
ජනගහනය වැඩි වෙනවා. ඒ වගේම ජනගහනය දැන් වෙනදට වෙන කාලවලටත් වඩා අධ්‍යාපනයේ ඉහළම තැනට යන්න අවශ්‍ය වෙනවා. දරුවන් එන්න එන්න උසස් අධ්‍යාපනය දක්වා යන්න උත්සාහ කරන නිසා අධ්‍යාපනයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. එතකොට අධ්‍යාපනයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. රජය ක්‍රමානුකූලව අධ්‍යාපනයෙන් අයින් වෙනකොට මෙතනට පුද්ගලික ශේත්‍රයේ ඇතුල් වෙනවා. මොකද ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. මේක එතකොට ඉතින් අර නව ලිබරල් ආර්ථික ක්‍රමයේම කොටසක්. මොකද ඒගොල්ලෝ දකිනවා වෙළඳ පොළ විසින් මේ මෙතන තියෙන පරතරය පුරවන්න වෙළඳ පොළට හැකියාවක් තියෙනවා කියන එක තුල තමයි අද වෙනකොට මේ පවතින අපේ පුද්ගලික අධ්‍යාපන ශේත්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ මේ දැන් පවතින මේ පුද්ගලික අධ්‍යාපනය අර මිෂනාරි යුගයේ තිබ්බ පුද්ගලික අධ්‍යාපන විදට වඩා වෙනස්. ඒක ආවේ වෙන අරමුණකින්. අද මේක තියෙන්නේ ඇත්තටම මේ අධ්‍යාපනයෙන් රජය ඉවත් වීමත් සමග ඇති වෙලා තියෙන හිඩස පිරවීම සඳහා. ඇත්තටම ඒගොල්ලෝ එතන ඒ වෙළඳ පොලේ අවස්ථාවක් දැකලා තමයි බොහෝ දුරට මේ ආයතන අධ්‍යාපනය දෙන්න ආරම්භ කළා තියෙන්නේ. එතකොට මේක වෙළඳ පොළ විසින් මේ හිඩස පිරවීමේ උත්සාහයත් නිසා තමයි අර පෙර තිබ්බ ක්‍රමයටත් වඩා මේවා ඇත්තටම ව්‍යාපාර හැටියට ගෙනියන්න ඒ පද්ධතිය ඇති වෙලා තියෙන්නේ. එතකොට ඔබ දන්නවා ජාත්‍යන්තර පාසල්ද උසස් අධ්‍යාපන පාසල්ද කිසි ප්‍රෞද්ගලික ජාත්‍යන්තර පාසල් උසස් අධ්‍යාපන ආයතන කිසිවක් නියාමනයට ලක් වෙන්නේ නැහැ. ජාතික අධ්‍යාපන සැලැස්ම තුළ ඒගොල්ලෝ කොටස්කරුවෝ නෙවෙයි. ඒවා ඇත්තටම ව්‍යාපාර ලෙස ලියාපදිංචි වෙච්ච ව්‍යාපාර හැටියට තමයි මේවා පවත්වාගෙන යන්නේ. එතකොට මේ ක්‍රමය තුළ දැන් එතකොට ඇති වෙලා තියෙන නිකං අර තරඟකාරීත්වයට ඇති වෙලා තියෙන අධ්‍යාපන ක්‍රමයක් නිසා අර අධ්‍යාපනයේ තියෙන අවස්ථා පුළුල් වෙනකොට ඒක පුරව ගන්න රාජ්‍ය මැදිහත් නොවන නිසා ඇති වෙලා තියෙන හිඩස තුලත් ඇති වෙලා තියෙන අවස්ථාවලට මැදිහත් වීම තුල මිසක් අර යම්කිසි සැලැස්මක් අනුව අධ්‍යාපනික අරමුණක් එක්ක ඇතුල් වෙච්ච ආයතන නෙමෙයි. ඒ වගේම අපේ රටේ පහුගිය කාලය තුල දශක ගණනාවක් තුලම ආර්ථිකයත් හැකිලීම නිසා අපේ නිෂ්පාදන ආර්ථිකය එන්න එන්න හැකිලීම නිසා ඇත්තටම නිෂ්පාදන කිරීමේ අවස්ථාත් සීමා වෙලා තියෙනවා. ඒ සීමිත අවස්ථා හරහා අධ්‍යාපනය කියන එක සියලු දෙනාගේම අවශ්‍යතාවයක් වෙච්ච නිසා ඒ ශේත්‍රය තමයි මේ ආර්ථිකය ඉතුරු කොටස් ටික හැකිලෙනකොට මේ ශේත්‍රය ඇත්තටම ආර්ථිකව වුණත් ලාභදායි ශේත්‍රයක් හැටියට පවතිනවා. හරි, ඉතින් මේ හේතුත් එක්ක තමයි අපි මේ අද පවතින මේ සන්දර්භය තුළ තමයි අපි මේ අද පවතින මේ පුද්ගලික අධ්‍යාපන ශේත්‍රය දිහා බලන්න වෙන්නේ. එතකොට මෙවැනි තත්ත්වයක් තුළ අපේ ස්ථාවරය මොකද්ද? මේ තත්ත්වය ඇතටම අපේ ස්ථාවරය දකින්න ඉස්සෙල්ලා මම කියන්නේ මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කාරණා කීපයක් නිසා. රජය අධ්‍යාපනයෙන් ඉවත් වීම, රජය අධ්‍යාපනයෙන් ඉවත් වීමේදී ප්‍රධාන හේතුවක් හැටියට අධ්‍යාපනය බරක් ලෙස දැකීම, අධ්‍යාපනයට දරන වියදම රජයට බරක් දරාගත නොහැකි බරක් ලෙස දැකීම, අධ්‍යාපනයත් තව වෙළඳ භාණ්ඩයක් ලෙස දැකලා අධ්‍යාපනය තුල ලාභය සොයා ගැනීමේ අරමුණ ක්‍රමානුකූලව ඇතුල් වීම. ඒක වෙළඳ භාණ්ඩයක් වෙන වෙළඳ භාණ්ඩ වගේ ලාභ සෙවීමේ පරමාර්ථය හරහා සංවිධානය වීම. අඩුමතරමේ ලාභය හොයා ගන්න බැරි වුණා. දැන් මේ කතන්දරේ මම හිතන්නේ රාජ්‍යද පෞද්ගලිකද කියන වෙනසක් නැතුව සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළම තියෙනවා පාඩු ලබන්න බෑ කියලා. ඒකනේ අපේ විශ්වවිද්‍යාලවල එහෙම ඔය කොස්ට් රිකවරි අරව මේව ගැන දැන් සාකච්ඡාව වැඩි වෙන්නේ.
එතකොට මේකෙන්ම අදහස් වෙනවා අධ්‍යාපනය කියන අධ්‍යාපනයට දරන වියදම බරක්. ඒක එතකොට ආර්ථිකව විසඳන්න නම් ඒකෙන් ප්‍රතිලාභ ලාභ ලැබිය යුතුයි කියන ඒ සංකල්පය දැන් සමාජය තුල සමාජගත වෙලා නිකන් ඒක දැන් එක පිළිගන්න තත්වයටත් ඇති වෙලා තියෙන්නේ. දැන් උතන තමයි ජාතික ජන බල වේගයේ අපේ ප්‍රතිපත්තියේ අපේ ප්‍රතිපත්තියට අපේ ප්‍රවේශයේ ප්‍රධාන වෙනසක් අපි ප්‍රධාන වෙනස්කම් කීපයක් අපිට තියෙන. මෙතන මූලධාර්මිකව අපේ ප්‍රවේශයත් මේ පවතින සහ මේ ඉදිරිපත් වෙලා තියෙන ආර්ථික ප්‍රතිපත්තියේ මූලධාර්මික වෙනසට ප්‍රධාන හේතුවක් ඔතන ප්‍රධාන කාරණා කීපයක් ඔතන තියෙනවා. එකක් අපි දකින විදියට රජය අධ්‍යාපනයට වගකිව යුතුයි. එතෙන්දී අපි දකින්නේ මේක අධ්‍යාපනයට දරන වියදම වැය වෙන වියදම බරක් හැටියට නෙවෙයි. මේක ආයෝජනයක්. මේක එතකොට මානව සම්පත ආරක්ෂා කිරීමට දියුණු කිරීමට කරන ආයෝජනයක්. එතකොට එවැනි ආයෝජනයක් කරනකොට ඒකේ ප්‍රතිලාභ මනින නිර්ණායකය හුදෙක් ලාභය හෝ අලාභය පමණක් නෙවෙයි. ඒකේ ප්‍රතිලාභ ඊට වඩා පුළුල්. ඒක අපේ කොස්ට් එක රිකව කරනවද නැද්ද කියන පදනමින් විතරක් නෙවෙයි අධ්‍යාපනයට කරන වියදම අධ්‍යාපනයට කරන ආයෝජනයේ ප්‍රතිලාභය අපේ ප්‍රතිපත්තිය තුළ බලන්නේ. ඒකේ ප්‍රතිලාභය ඇත්තටම දීර්ඝකාලීනයි. මේක අනාගතය වෙනුවෙනුත් කරන ආයෝජනයක් නිසා අපිට කෙටි කාලීනව ඒකේ ප්‍රතිලාභය ලැබෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක ඒ නිසාම තමයි අපි දකින්නේ මේක අර වෙළඳපොළ ලොජික් එකෙන් වෙළඳපොළ කළමනාකරණය කරන මානසිකත්වෙන් ගැළවිය යුතුයි කියලා. අපි පිළිගන්න දෙයක් තමයි අපේ රටේ සමහර ක්ෂේත්‍ර අධ්‍යාපනය වගේ ක්ෂේත්‍ර ඒ වෙළඳපොළ මානසිකත්වෙන් කළමනාකරණය කළ හැකි ක්ෂේත්‍රයක් නෙවෙයි. ඒකට තියෙන්නේ වෙනමම අවශ්‍යතාවයක් වෙනම ලොජික් එකක් නිසා ඒක ලාභ අලාභ ඒ වියදම සහ වියදම මත කියන නිර්ණායක මතම ඉල්ලුම සැපයුම වගේ එහෙම තර්ක වලින්ම නෙවෙයි ඒක සංවිධානය විය යුත්තේ. ඊට වඩා දීර්ඝකාලීන මානව සම්පත වෙනුවෙන් කරන ආයෝජනයක් ගැන හිතන විදිහේ ක්ෂේත්‍රයක් කියන නිසා අර වෙළඳපොළ රාමුවෙන් මේක අයින් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. එතකොට එවැනි තත්වයක් තුළ නැවත වතාවක් අපේ බොහෝ දුරට අහන ප්‍රශ්නයක් තමයි එතකොට පුද්ගලික ක්ෂේත්‍රයට මොකද්ද වෙන්නේ? දැනට පුද්ගලික ක්ෂේත්‍රයක් තියෙනවා, මොකද්ද ඒකට සිද්ධ වෙන්නේ? අපි දකින විදියට පුද්ගලික ක්ෂේත්‍රයක් අද පවතිනවා, ඒක නියාමනයට ලක්විය යුතුයි. යාමනයට ලක්විය යුතු ඒක ජාතික අධ්‍යාපනයේ කොටසක් නම් එහෙනම් ඒක නියාමනය කළ යුතුයි. ඒක අර අපි කියන මේ අපි අලුතෙන් ඇති කරන මේ සංවාදය තුලත් ඒකත් නියාමනයට ලක්වෙන ක්ෂේත්‍රයක් හැටියට පවතින්න පුළුවන්. අපි ඇත්තටම මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපිට මේ බොහෝ වෙලාවට දැනට තියෙන සංවාදය තුළ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි රජයට පුළුවන් දෙහෙනම් අධ්‍යාපනය පුළුල් කරන්න. එහෙමනම් ඇයි රජයේ අධ්‍යාපනය තුළ වුණත් අර කොස්ට් රිකවරි බේසිස් එකට ළමයින්ගේ අය කරන්න වගේ තැනකට යන්න වෙනවා? මේ ආර්ථික තියෙන අපහසුතා එක්ක මේ ආර්ථික අර්බුදයත් එක්ක රජයට මේක දරා ගන්න බැහැ කියන අදහස දැන් සෑහෙන කතා වෙන දෙයක්. ඒකත් එක්කනේ මේ මේ මෙවැනි ප්‍රතිපත්ති තර විජේදාස රාජපක්ෂ කොමිසමේ කමිටියෙන් ආපු නිර්දේශ බොහොමයකුත් ඒකේ පදනමම වෙලා තියෙන්නේ රජයට මේ වියදම දරා ගන්න බැහැ. ඒ නිසා අපි මේක අර පුද්ගලීකරණයට සහ අර කොස්ට් එකේ දරුවන් ශිෂ්‍යයන්ගෙන් අය කරන තැනකට යා යුතුයි කියන තර්කය හදන්නෙම රජයට මේක දරා ගන්න බැරි වියදමක් කියන පදනමේ ඉඳගෙන අධ්‍යාපනය ගැන කතා කරන නිසා. අපි එතනින් වෙනස් වෙන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපේ රටේ ඇත්තටම අපේ රටේ ආර්ථික තත්ත්වයත්
අපි තේරුම් ගන්න ඕනේ. දිලීප කතා කරා ඇමරිකාවෙත් බ්‍රිතාන්‍යයේත් අද තත්ත්වය. අපි දකින් අපි දැන් හිතනවා ඒවා දියුණු පොහොසත් රටවල් කියලා. නමුත් එහෙත් මේ වෙනකොට විශාල විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශාල අරගලයක යෙදෙනවා. ඒ අධ්‍යාපනයට ඒගොල්ලොන්ගෙන් අය කරපු මුදල් වලින් නිදහස් වෙන්න විශාල අරගලයක් සිද්ධ වෙනවා. ඒ වියදම උන්ට දරා ගන්න බැරි නිසා යුරෝපා රටවල් කීපයක මුදල් අය කිරීමේ තීන්දුව, නෙදර්ලන්තය වගේ රටවල් වල මුදල් අය කරන්න ගත්තු තීන්දුව ඔවුන් වෙනස් කරමින් යනවා. ඔවුන් තේරුම් අරගෙන ගිහිලා තියෙනවා එහෙම මුදල් අය කිරීමට පටන් ගත්තම ඇත්තටම ඒ තරුණ පරපුරට දෙන ඒ ලෝන් සිස්ටම් එක තුළ ඒගොල්ලොන්ට ඇත්තටම ඒගොල්ලෝගේ ජීවිත ආරම්භ කිරීමේදී ලොකු ණයක් එක්ක ආරම්භ කරන්න වෙන නිසා වෙන අවාසිය පිළිබඳ ලොකු සංවාදයක් යන නිසා දැන් ක්‍රමානුකූලව අර මුදල් අය කිරීම හෝ ණය දීමේ ක්‍රමවේදය රිවර්ස්ක වෙන්න පටන් අරගෙන තියෙනවා ඒ රටවල් බොහොමයක. ඒ දියුණුයි පෝසත් කියලා කියන රටවල් වල. අපේ රටේ පුද්ගලික අධ්‍යාපනයට අපි හිතන් යන්නේ සල්ලි තියෙන අය විතරක් නෙවෙයි. බොහෝ අය පුද්ගලික අධ්‍යාපනයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ රජයේ තියෙන අවස්ථා සීමා වීම නිසා. එතකොට ඒක කරන්න ඔවුන් බොහෝ විට ණය වෙලා උගස්ති ඔවුන්ගේ ඉඩම් ගෙවල් උගස්තියලා විශාල කැපකිරීම් කළා තමයි පුද්ගලික අධ්‍යාපනයට ඔවුන්ට ප්‍රවේශ වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක ලේසියෙන් කරන දෙයක් නෙවෙයි. තමන්ගේ අනිත් අවශ්‍යතාවයන් දෙමව්පියන් ඔවුන්ගේ සෞඛ්‍ය අතහැරලා සමහර වෙලාවට කන බොන දේ උනත් සීමා කළා, අනිත් සියලු දේ සීමා කළා, සියල්ලම දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කළ යුතුයි කියන අදහසත් එක්ක තමයි බොහෝ වෙලාවට දෙමව්පියන් අධ්‍යාපනය වෙනුවෙන් අද අපේ රටේ වියදම් කරන්නේ. අපි හිතන විදිහට ඒක සාධාරණ තත්වයක් නෙවෙයි. එසේ විය යුතු නැහැ. ඉඩම් විකුණලා ණය වෙලා දරුවෙක්ට උගන්වන්න සිද්ධ වෙනවා නම් ඒක පිළිගත යුතු සතත්වයක් නෙවෙයි. ඉතින් අන්න ඒක නිසා තමයි අපි හිතන්නේ අපේ රටත් ඒක ඒ එසේ තියෙන එවැනි ආර්ථික තත්වයක් තියෙන අවස්ථාවක ඒ බර තවත් දෙමව්පියන් මතත් ශිෂ්‍යයන් මතත් පවරන එක අතිශයින් අසාධාරණ දෙයක් හැටියට අපි දකිනවා. තමන්ගේ හැකියාව අනුව තමන්ගේ තෝරා ගැනීම අනුව පුද්ගලිකව ළමයෙක්ට උගන්වන්න ඕන නම් පිටරට යවන්න ඕන නම් ඒක වෙනම දෙයක්. නමුත් රාජ්‍ය අධ්‍යාපනය අහිමි වීම නිසා, රාජ්‍ය අධ්‍යාපනය පුළුල් නොවීම නිසා තමන් ණය වෙලා දරුවට උගන්වන්න සිද්ධ වෙනවා නම් ඒක ශිෂ්ට සම්පන්න දෙයක් නෙවෙයි. ඒක දියුණු රටක සිද්ධ විය යුතු දෙයක් නෙවෙයි. අර අපි පෝසත් කියා හිතන රටවල් වලත් එවැනි ප්‍රතිපත්ති රිවර්ස් කරන යුගයක අපි වැනි රටකට ගෙවල අධ්‍යාපනය ලබාගත යුතුයි කියන පදනමේ ඉඳගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරනවා නම් ඒක අතිශයින් අසාධාරණ, අතිශයින් ප්‍රතිගාමී අදහසක් හැටියට අපි දකිමු. ඉතින් ඒ නිසා පුද්ගලික ශේත්‍රයක් තියෙනවා. ඒ පුද්ගලික ශේත්‍රය අපි නියාමනය කරනවා. හැබැයි අපේ අරමුණ වෙන්නේ, අපේ ප්‍රමුඛතාවය වෙන්නේ රාජ්‍ය අධ්‍යාපනය පුළුල් කරන එක. රාජ්‍ය අධ්‍යාපනය තුළ අවස්ථා පුළුල් කරන එක, රාජ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය තහවුරු කරන එක, රාජ්‍ය අධ්‍යාපනයේ ශක්තිමත්ව සියලු දෙනා සියලුම පුරවැසියන්ට ගුණාත්මක රාජ්‍ය අධ්‍යාපනයක් ලබන්න පුළුවන් විදිය ඒ ව්‍යුහාත්මක වෙනස කිරීම තමයි අපේ පරමාර්ථය සහ අපේ අරමුණ වෙන්නේ. එතකොට පූර්ව ළමාවියේ අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා රජයේ මැදිහත් වීමක් තියෙනවා. රජයකට වග කියනවා. ඒක තුල අපි විශ්වාස කරන විදියට
ඒක අපි පාසල් අධ්‍යාපනය තුළ දරුවෙක්ට වසර 13ක අධ්‍යාපනය තහවුරු කිරීමත් ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුළුල් කිරීමත්. ඒ පුළුල් කිරීම සඳහා පාසල් අධ්‍යාපනය තුළම වෘත්තීය අධ්‍යාපනයට යෑමේ ඒ අවස්ථාවත්, එහෙම නැත්නම් අර විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ඒ කියන්නේ යම්කිසි විදියකට පර්යේෂණාත්මක අලුත් සොයා ගැනීම, ඒ දිශාවත යන අධ්‍යාපනයක්. ඒ අවස්ථා දෙකම පාසල් අධ්‍යාපනය තුළ ඉඳම්ම හඳුන්වා දීලා ක්‍රමානුකූලව උසස් අධ්‍යාපන අවස්ථාත් පුළුල් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ප්‍රතිපත්තිය තුළ තියෙන්නේ ලයිෆ් ලොන්ග් ලර්නින් කියන කොන්සෙප්ට් එක. එතකොට ලයිෆ් ලොන්ග් ලර්නින් කියන්නේ ජීවිතය පුරාම කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන අවස්ථා අපි පිළිගන්නම. ඒක වයසකට සීමා කරන්නේ. එතකොට ප්‍රජා අධ්‍යාපනයේද, දුරස්ථ අධ්‍යාපනයේද, රැකියාවක් කරන ගමන් අධ්‍යාපනය ලැබීමද, රැකියාවක් කළා ඉවර වෙලා නැවත අධ්‍යාපනයට එන එකද, මේ සියලුම අවස්ථා පුළුල් කරන්න අපි යෝජනා කරලා තියෙනවා. එතකොට අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි සකස් කරන්නේ රටේ තියෙන ඒ සංවර්ධන ඉලක්ක සහ අපේ බලාපොරොත්තු වෙන මේ සමාජ පරිවර්තනය, ඒ පුනරුද යුගයට වෙනුවෙන් අධ්‍යාපනය කොහොමද ප්‍රතිසංස්කරණය කරන්නේ කියන. එතකොට අධ්‍යාපනයේ අන්තර්ගතයක් අපි ඒ අනුව, ඒ දියුණු මානවය, ඒ ශිෂ්ට සම්පන්න මානවය, ඒ ශිෂ්ට සම්පන්න සමාජයකට අවශ්‍ය වන පුද්ගලයා බිහි කරන විදිහේ අන්තර්ගතයක් කොහොමද මේ අධ්‍යාපනය තුළ ඇතුළත් කරන්න කියන එක අපි හිතලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය IT කරනවා නම් IT වල විතරක් දක්ෂ කෙනෙක් විතරක් නෙවෙයි, සමාජ ගනුදෙනුවලටත් සංවේදී පුද්ගලෙ. එන්ජිනියර් කෙනෙක් අපි නිර්මාණය කරනවා නම් පාලම් හදලා විතරක් බෑ, ඒ පාලම පාවිච්චි කරන මිනිස්සුන් ගැන හිතන එන්ජිනියරුව අපිට අවශ්‍ය වෙනවා. එතකොට අපිට වෛද්‍යවරුන් බිහි කරනවා නම් බෙහෙත් දීලා ඉවර කරන වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි, ඒ තමාගාවට එන රෝගියාගේ මනුෂ්‍යත්වය දකින වෛද්‍යවරුන් අපිට අවශ්‍යයි. ඒ වගේම අපිට සාහිත්‍යකරුවන් අවශ්‍යයි, කලාකරුවන් අවශ්‍යයි, නව නිර්මාණ කරන අය අවශ්‍යයි. අපේ සමාජය තුළ අපේ තියෙන සමාජ අර්බුද වලට මැදිහත් වෙන්න පුළුවන් අය අවශ්‍යයි. අන්න ඒ විදිහේ සම්පූර්ණ ඒ සමාජය තුළ ඒ සමාජ සම්බන්ධතාත් මීට වඩා දියුණු කරන්න පුළුවන් එවැනි පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එවැනි අධ්‍යාපනයක් තමයි අපි සකස් කරමින් යන්නේ. එතකොට අපි දන්නවා ඒ සඳහා ඒ එවැනි අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න නම් ඒකට ආයතනික පසුබිමක්, වෘත්තීය පසුබිමක් අවශ්‍යයි. එතකොට අපේ ප්‍රතිපත්තිය තුළම තියෙනවා ඒකට අවශ්‍ය ඒ ආයතනික පසුබිම හදන එක. අමාත්‍යාංශයද, ජාතික අධ්‍යාපන කොමිසමද, ජාතික අධ්‍යාපන ආයතනයද, මේ සියල්ලම මේකට සම්බන්ධ විය යුතුයි. ඒක තුළ තියෙන ඒක එකිනෙකට සම්බන්ධ වෙච්ච එක අරමුණක් වෙනුවෙන් යන ආයතනික පද්ධතියක් අවශ්‍යයි. එතකොට ඒ ආයතනික ව්‍යූහය ශක්තිමත් කරනවා වගේම ඒක තුල ක්‍රියාත්මක වෙන ගුරුවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පරිපාලකයන්ගේ වෘත්තිකභාවය රැකගන්න අපි ඒ වෙනුවෙනුත් මැදිහත් වෙන්න අපේ ප්‍රතිපත්තිය තුල යෝජනා ගණනාවක් තියෙනවා. විශේෂයෙන් ගුරු පුහුණුව, ගුරුවරුන්ගේ ක්වොලිෆිකේෂන්ස්, මේවා සාධාරණව කොහොමද ඒ ක්වොලිෆිකේෂන්ස් අනුව ඔවුන්ගේ පත්වීම් ලබන්නේ, ඒ වගේම ඔවුන්ට නිරන්තර පුහුණුව ලබන්න මේ සියල්ලම සලස්වනවා. සහ විශේෂයෙන් මහින්ද සහෝදරයාත් කිව්ව විදියට වෘත්තිමය භාවය රැකෙන සහ පඩි සැලරි ස්කේල් එකේ රාජ්‍ය අධ්‍යාපනයේ ඉහළම වෘත්තීන් 10න් එකක් බවට ගුරු වෘත්තිය පරිවර්තනයක ගේන්නත් අපි යෝජනා කරලා තියෙනවා. අපි විශ්වාස කරන විදියට
ගුරුවරුන් අධ්‍යාපන ශේත්‍රයේ ඉන්න අය විශාල වගකීමක් දරන රටේ අනාගතය දීර්ඝකාලීන ප්‍රතිලාභ වෙනුවෙන් කැපවිය යුතු අය. එහෙමනම් ඔවුන්ගේ වෘත්තීයභාවය රැක ගැනීමටත් අපි විශේෂයෙන් මැදිහත් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මේවා ක්‍රමානුකූලව අපි අධ්‍යාපනයට කරන වියදම ක්‍රමානුකූලව ඉහළ දමමින් යුනෙස්කෝ ආයතනය විසින් යෝජනා කරලා තියෙන දළජාතික නිෂ්පාදනයෙන් 6%ක් දක්වා ක්‍රමානුකූලව ඉහළ නංවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මේකත් කියලා අවසන් කරන්නම්. මේ සියල්ලම අපි කරන අතර අපි දන්නවා මේ වෙලාවේ අධ්‍යාපන ශේත්‍රයේ අර්බුද රාශියකට අපි මුහුණ දෙනවා. රනිල් රාජපක්ෂලගේ ප්‍රතිපත්ති වගේ අපි ප්‍රතිපත්ති හදන්නේ යථාර්ථයක් තේරුම් අරගෙන. එතකොට අද තියෙන අධ්‍යාපනයේ යථාර්ථය අපි මේ බලාපොරොත්තු වෙලා තියෙන තැනත් අද තියෙන යථාර්ථයත් අතර විශාල හිඩසක් තියෙනවා. මේ මොහොතේ විසඳ ගන්න තියෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ගුරුවරුන්ගේ පඩි විශ්වවිද්‍යාල අනාධ්‍යන කාර්ය මණ්ඩලය දැනටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකයේ ඉන්නේ ඔවුන්ගේ නොවිසඳුණු පඩි ප්‍රශ්න පිළිබඳ. මේවට අපිට කඩිනම් විසඳුම් අවශ්‍යයි. ඒ වගේම විශ්වවිද්‍යාලවල අපි දන්නවා මේ ළඟදිත් අපි රංගන දේවප්‍රිය සහෝදරයයි මමයි සුසිල් ජයන්ත අමාත්‍යවරයා හම්බුණා ප්‍රශ්න රාශිය. විශ්වවිද්‍යාල ඇරලා තියෙනවා, ඒවට අවශ්‍ය පහසුකම් නැහැ. සිලබස් කරිකියුලම් හරියට නැහැ. ලැබ් නැහැ. ආයුර්වේද ශිෂ්‍යයන්ගේ ක්ලිනිකල් කරන්න ඉස්පිරිතාල හරියට නැහැ. මෙඩිකල් ෆැකල්ටීස් හරිනවා, ප්‍රොෆෙසෝරියල් යුනිට්ස් නැහැ. ප්‍රශ්න රාශියක් තියෙනවා. එතකොට මේවට ඉතාමත්ම ඉක්මනින් අපි මැදිහත් වෙන්න වෙනවා. අපේ පාසල් අධ්‍යාපන ක්‍රමේ ඒ වගේම බරපතල ප්‍රශ්න තියෙනවා. මේ වෙලාවේ පාසල් අතර තියෙන විෂමතාවය දරාගත හැකි විෂමතාවයක් නෙවෙයි. එකම විභාගයට මුහුණ දෙන ළමුන් ඔබ දන්නවා කොච්චර වෙනස් විදිහේ අධ්‍යාපනයකටද ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එවැනි ක්ෂණිකව විසඳිය යුතු, කෙටි කාලීනව විසඳිය යුතු ප්‍රශ්න රාශියක් තියෙනවා. පුද්ගලික අධ්‍යාපන ශේත්‍රයේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒවන් හරියට නියාමනය නොවීම නිසා මේ ඊයේ පෙරේද මට SLT කැම්පස් එකේ දරුවෙක් ශිෂ්‍යයෙක් කතා කරලා කිව්වා, සවුන්ඩ් ටෙක්නොලොජි ඩිග්‍රි එකට එයාත් තුන්වෙනි වසරේ රෙජිස්ටර් වෙලා ඉන්න ශිෂ්‍යෙක්, තාම ඒ සවුන්ඩ් ටෙක්නොලොජි ඩිග්‍රී එකට අවශ්‍ය ප්‍රැක්ටිකල්ස් කරන්න පහසුකම් ඒ විශ්වවිද්‍යාලය තුල නැහැ. නමුත් විශ්වවිද්‍යාලයක්. හරි. ඉතින් මෙවැනි ඒත් ළමයි බඳව ගන්නවා. මෙවැනි ආයතන කි මේවා රාජ්‍ය විශ්වවිද්‍යාලවලත් තියෙනවා, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තුලත් තියෙනවා. ළමයින් බඳව ගන්නවා ඒ ඩිග්‍රී එකේ ක්වලිටි එක දෙන්නට අවශ්‍ය පහසුකම් තියෙනවද කියන එක ගැන කිසිම තැකීමක් නැහැ. අර ජනප්‍රිය වෙන්න විශ්වවිද්‍යාල විවෘත කරනවා වගේ කඩ අරිනවා වගේ අරිනවා. දරුවන් අමාරුවේ දාලා, ඒ ශිෂ්‍යාවන් අමාරුවේ දාලා, ඊට පස්සේ ශිෂ්‍යාවන් පාරට බැස්සම ඒ ප්‍රශ්න ගැන කතා කරන්න ඒකට ප්‍රහාරත් එල්ල කරනවා. හරි. ඉතින් මේවා හරිම අසාධාරණයි. මේවා ඉතාමත්ම ඉක්මනින් අපි විසඳිය යුතු ප්‍රශ්න. අපේ පාසල් පද්ධතිය තුලත් විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් සෞඛ්‍ය ගැටලුත් බොහොමයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. මානසික සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා. ආබාධිත ශිෂ්‍යයන්ට හරියට පහසුකම් නැහැ. මන්ද පෝෂණය නිසා ප්‍රශ්න රාශියක් තියෙනවා. එතකොට අපි මේ දකින අර අපේ අයිඩියල් අධ්‍යාපනය වෙනු ඒ ගමනට යන අතර ඉතාමත්ම ඉක්මනින් විසඳිය යුතු මේ පද්ධතිය තුළ දැනටමත් නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්නවලටත් අපි මැදිහත් විය යුතුයි කියලා අපි දකිනවා. ඒ නිසා අපි ඇත්තටම හිතන්නේ අපේ අර
දීර්ඝකාලීනව අපි සැලසුම් කරලා තියෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන අතර ඉතාමත්ම ඉක්මනින් මේ මැදිහත් විය යුතු මේ අද මේ තියෙන පවතින අධ්‍යාපන ක්‍රමේ ප්‍රශ්නවලට අපි මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අවසන් කරන්නම්. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක ඒක අනුර සහෝදරයත් මා හිතන්නේ හැම අවස්ථාවකම කියලා තියෙනවා, අපේ පළවෙනි ප්‍රමුඛතාවය අපි දෙන්නේ අධ්‍යාපනයට. ඉතින් ඒ නිසා අපි හදන මේ අධ්‍යාපන ක්‍රමය තුළ ඒක ගැන අපි විශාල බරක් ඒකට විශාල බරක් අපි දෙනවා. ඒක අපේ මුළු මා හිතන්නේ මේ සමාජ පරිවර්තනය මේ පුනරුද යුගයකටම ඒ යන අපේ දේශපාලන ගමනේ මූලික පදනම අපි අධ්‍යාපන තුලින් තමයි අපි එක එලන්නේ. ඒ නිසා ඒක අපිට හරි වැදගත්. ඒ වෙනුවෙන් අපි කළ හැකි සියල්ලම කරනවා. ඒකට බාධාවන මෙවැනි කුණුබක්කියට දැමිය යුතු ප්‍රතිපත්ති වලට ඉදිරි මාස 4 තුල ඉඩ තියන්නේ නෑ කියන එකත් මතක් කරමින් මම අවසන් කරනවා. බෙහෙවින්ම ස්තුතියි.